පූණි කේසිය නම් ශාක්‍යලයට අයත් වන දෙලුම් ශාකය සම්භව වේවි ඇත්තේ මැද පෙරදිග ඉරානයේ ආශ්‍රිත මධ්‍යම ආසියානු ප්‍රදේශයේ. එය උද්භිද විද්‍යාත්මකව පූණිකා ග්‍රැනටම් ලෙස හඳුන්වනවා. රසවත් පළතුරක් මෙන්ම ඖෂධීය ගුණ රාශියකින් අන්තර්ගත දෙලුම් වගා කිරීමට අප රට තුළ වඩාත්ම යෝග්‍ය වෙන්නේ ඉතා ශුෂ්ක දේශ ගුණයක් ඇති මන්නාරම කල්පිටිය සහ හම්බන්තොට ප්‍රදේශවලයි. ඊට අමතරව වියලි කලාපය තුළ ජල සම්පාදනය යටතේ ආර්ථික භෝගයක් ලෙස වගා කිරීමේ හැකියාවක් පවතිනවා. තෙත් කලාපය තුළ දෙලුම් වගාව නිර්දේශ නොකරන්නේ දිලිර රෝග බහුල ලෙස පැතිරීමේ හැකියාවක් තිබෙන නිසායි. දෙලුම් ගසේ සෑම කොටසකම ඖෂධීය ගුණාංග අන්තර්ගත නිසා ඖෂධීය ගුණයෙන් වෙන කිසිම පළතුරකට නොදෙවෙනි වෙනවා. මේ නිසාම ආයුර්වේද ප්‍රතිකාර සඳහා ශාකයේ විවිධ කොටස් ප්‍රයෝජනයට ගන්නවා. මෙතෙක් කලක් ආර්ථික භෝගයක් ලෙස ශ්‍රී ලංකාව තුළ දෙලුම් ව්‍යාප්ත නොවූයේ දේශීය දෙලුම් වර්ගවල ඇති අඩු ගුණාත්මක නිසාත් රෝග හා පලිබෝධ හානි වලින් බලපෑම් එල්ල වී තිබීම නිසායි. රසයෙන් හා ගුණාත්මෙන් උසස් නව දෙලුම් ප්‍රභේද තුනක් නිර්දේශ කොට ආර්ථික භෝගයක් ලෙස වගා කිරීම ආරම්භ කොට තිබෙනවා. මේ පොත්ත ගත්තාම ඊටාම තුනි. අපේ දේශීය ප්‍රභේදවල පොත්ත මේකට වැඩිය දෙගුණයකට වැඩිය ගණකම්. ඒ වගේම අභ්‍යන්තරේ දකින්න ලැබෙන මේ අනවශ්‍ය කොටස් ඊටාම අඩුයි. ඊළඟට ඇට ගත්තාම ඇටවල වර්ණය මේ වාගේ ලා රෝස පාටක් දරනවා. ඒ විතරක් නෙමේ මේ ඇට තියෙන මදුළු වල තියෙන ඇට ඇඟිල්ලෙන් පොඩි කරන්න තරම් මුරුදු ගතියක් තියෙනවා. අපේ දේශීය ප්‍රභේදවල ඇට ඊටාම තදයි. ඒ නිසා ඇට සමග මේ වර්ගයේ ආහාරයට ගැනීමට පුළුවන්. මේකේ gediyet පොත්ත ඊටාම තුනි පොත්ත තුනි. ඒ වගේම ඇතුලේ බීජ ලා රෝස පාටක් දක්ින්න ලැබෙනවා. ඒ වගේම අනවශ්‍ය කොටස් gediy අනවශ්‍ය කොටස් ප්‍රමාණය අඩුයි. පොත්ත බොහොම තුනි. පිටපැත්ත ගෙඩියේ පාට කහ පාට. මේ වර්ගයේ දේශීය වර්ගයට වැඩිය ඉතාම පැණි රසකින් යුක්තයි. ඒ වගේම ඇට තද බවින් හුඟක්ම අඩුයි. ඒ වගේම ඉස්ම ප්‍රමාණය හුඟක්ම වැඩි. මේ තියෙන්නේ නයන ප්‍රභේදයේ ගහක්. මේ ගහේ තියෙන විශේෂ ලක්ෂණය තමයි සාමාන්‍ය ගස්වලට වැඩිය කටු ගහේ තියෙනවා. ඒ වගේම ගහ සාමාන්‍ය කොළ පාටිනුත් වැඩි. කඳේ ගහේ කඳ ගත්තාමත් ගහේ කඳ දුඹුරු පාටයි. ඒ වගේම ගෙඩිය ගත්තාම ගෙඩිය ඉතාම ආකර්ෂණීයයි. මේක ඇපල් ගෙඩියක් වගේ පෙනුමේ. ඒ වගේම තියෙන අනිත් විශේෂ ලක්ෂණය තමයි මේකේ ගෙඩිය ඇතුළ කපලා බලපුවාම ඇටවල පාට තද රතු පාටකින් යුක්තයි. ඒ වගේම ඇට තදයි. එහෙනම් අනිත් වර්ග තරම් මේකේ අර ඉල්ලුම ටිකක් අඩුයි. මොකද මේ ඇටවල තද ගතිය නිසා ඒ වුණාට පැණි රස හරි මේ ඒ ගුණාංග අර අනිත් නිදේශිත දෙලුම් වගේම ඉහළයි. නව දෙලුම් වගාවක් ආරම්භ කිරීමට රෝපණ ද්‍රව්‍ය සඳහා බීජ පැල මුල්ලද්ද වූ දණු කැබලි මෙන්ම වායව අතුබැඳීම් මගින් ලබා ගන්නා පැලද යෝග්‍ය වෙනවා. නමුත් මහා පරිමාණ වගාවන් සඳහා විශාල පැල ප්‍රමාණයක් අවශ්‍ය වන නිසා ගුණාත්මෙන් උසස් බීජ භාවිතා කර පැල ලබා ගැනීම සිදු කරනු ලබනවා.